කියලා කිව්වා. සරලත්වයෙන් රටම සවිපල ගන්නන අපේම හෙලකුරු. බිත්තර පාලන මිල ගැසට් එකේ විතරයි කියලා කියනවා. බොහෝ ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 55 60ට අතර මුදලකට අලෙවි වෙනවා. රුපියල් 44 46 ඇති පාලන මිලට වැඩියෙන් බිත්තර වික්කොඩ් නඩු දමන බව පාරිභෝගික අධිකාරිය කියනවා. ජාවාරම් ක්‍රියා නවතා සාධාරණ මිලට ආහාර ඖෂධ සහ මව සතුන් දුන්නොත් බිත්තරයක් රුපියල් 30 35කට ලබා දෙන්න පුළුවන් කියලා බිත්තර නිෂ්පාදන සංගම් කියනවා. අපි වෙලාව බලලා එමු. ඉතින් එහෙම බලනකොට පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ මේ බිත්තර සඳහා පාලන මිලක් නියම කළද ඊයේ දිනේදී ලංකාවේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 55 60 අතර මුදලකට. එසේම පාලන මිලට වැඩි මිලට බිත්තර අලෙවි කරන පිරිස් නීතිමගින් කටයුතු කරනවා. ඒක වැටලීම් කරනවා. ඒ අයට මීට අමතර බිත්තර නිෂ්පාදන කටයුතු සඳහා මේ අවස්ථාවේදී සහන ලබා දෙන්න කියලා සංගම් ඉල්ලනවා. කිකිලියන්ට මේ සහනෙකුත් ද්‍රව්‍යවලට විශාල මුදලක් වැය වෙනවා කියලා තමයි සංගම් සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් බිත්තර මිල කඩන බිත්තර වෙළඳුන් අල්ලන්න වැටලීම් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරලා තිබෙනවා. ඒ සභාපති නීතිඥ ශාන්ත නිරියල්ල මහතා කරන ප්‍රකාශයක් තමයි පුවත්පතේ සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් මේකත් එක්ක තමයි පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ විවිධාය කරන ප්‍රකාශයන් 4-5 දිනකගේ බිත්තර මාෆියාවට ඉඩ දෙන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. නිමල් ලංසා ප්‍රකාශ කරලා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයන් පිළිබඳව අවධානය යොමු කරමින් බිත්තර සදා පාලන මිලක් නියම කරනු ලැබුව නමුත් බිත්තර මිල නිෂ්පාදකයන් එම මිල ප්‍රමාණවත් නොවන බව කියලා උසාවියට කිව්වා. සත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරු ආහාර සුරක්ෂිතතා කමිටුව හමුවේ කියලා තිබෙන්නේ බිත්තරයක් නිෂ්පාදනයේ 58ක මුදලක් වැය වෙනවා කියලා. මේවා සැලකිල්ලට ගෙන තමයි අධිකරණයේ පාලන මිල අයින් කරන්න කියලා කිව්වේ. සත්ව නිෂ්පාද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් අහන්න ඕන මේ මිල ගණනය කළේ කොහොමද කියලා. මේක තමයි තියෙන ප්‍රශ්නේ කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් බිත්තරයටත් සූත්‍රයක් ගේනවා කියලා තමයි කියන්නේ. ආණ්ඩුව සූත්‍රයක් ගේනවා කියලා බිත්තර සදා සූත්‍රය සකස් කළ අනිද්ද කෝප් කමිටුව ඉදිරිපත් කරන බව තමයි පුවත්පත සඳහන් කළ තිබෙන්නේ. මේ වන්ට බිත්තර නිෂ්පාදනය සඳහා වැය වෙන මුදල රුපියල් 34කට අඩු බව තමයි ඔවුන් කියන්නේ. බිත්තරයක් රුපියල් 44කට අඩුවෙන් අලෙවි කිරීමේ හැකියාව තියෙනවා කියලා ඔවුන් නිරීක්ෂණය කරනවා කියලා කියනවා. ඒතොර සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව කියන්නේ එකක්, කෘෂිකර්ම අමාත්‍යාංශ කියන්නේ තව එකක්. ඉතින් කෙසේ වෙතත් පුවත්පත මෙහෙම කියනවා. ඉතින් මුල ඉඳලම ඔයිට ඉස්සල්ලත් අපි සඳහන් කරපු දෙයක් තමයි ආණ්ඩුව මැදිහත් වෙනවා කියන්නේ මිල පාලනයකට කැසට් එකකට. ඊට පස්සේ ඒකෙන් ශේෂ්ත්‍රයට සිදුවන්නේ ලොකු බලපෑමක්. ශේෂ්ත්‍රයේ සාධාරණ මිලක් උපයන්න පුළුවන් විදිහට පාලනය කරන්න පුළුවන් විදිහට මේක ගියා නම් මේ කැසට් එක අද වෙනකොට ওই විදිහට ආවෙත් නැත්තම් පොල් වටමැනලා වික්කා අවුල් ගියා. එතනින් අස්සේ හාල් එහෙම මාර් කරන්න ගිහිල්ලා අවුල් ගියා. ඉතින් මේකට තරගකාරීත්වයක් ඇති කිරීම කියන කාරණය තමයි ආණ්ඩුව විසින් කළ යුත්තේ. එසේ නොමැතිව පාලනය කරපු හැමතැනම ගැසට් රිවර්ස් කරා, ගැසට් ගහන්න හැදුවා, ඊට පස්සේ ශේෂ්ත්‍රෙත් කඩාවැටෙනවා, එක්කෝ රටින් ගේන්න ගියා, ගෙනාවා, ගෙනාවෙන් පස්සේ අවුල් ගියා. ඔක්කොම ආණ්ඩුව මැදිහත් වෙච්ච තැනක එහෙම තමයි උනේ. ඉතින් ආණ්ඩුව මැදිහත් නොවී සාධාරණ වෙළඳාමක් කෙරෙන්නට කටයුතු කරනවා නම්, ඒ සඳහා බලපෑම ඇති කරනවා නම්, ඒ සඳහා අදාළ අනිකුත් නිෂ්පාදකයන් උනන්දු කරනවා නම්, ඒ අයට වෙනත් සහනාධාර කුඩා හා මධ්‍ය පරිමාණ මිනිසුන් ලබා දෙනවා නම්, ඒ අයත් මොනවා හරි දෙයක් කරනවා නම්, වෙළඳපොළට මේ කතාව එහෙම කරන්න තියෙන කතාවක් මැදිහත් වෙච්ච තැන අපිට කියන්න වෙන්නේ මොන මොනවද සාධාරණව සිද්ධ වුණේ, කෝවද සිද්ධ වුණේ, කොයි විදිහටද විකුණුනේ. ඉතින් විකුණුනේ හැම වෙලාවකම මැදිහත් වුණේ වෙලාවක වැඩි මිලට තමයි. ඒ හින්දායි මේ විවෘත ආර්ථික සාධාරණ වෙළඳාම මේ කියන දේවල් වචනෙට පමණක් සීමා වෙන්නේ නැතුව නියාමන රාජකාරිය කියන එක කරන්න විදිහක් තියෙනවා කියන එක ලෝකයේ ආර්ථිකයන් තුළ පෙන්වලා තියෙන්නේ. ඉතින් අපි ආර්ථික විශේෂඥයෝ නොවේ, නමුත් කියලා තියෙන දේවල් සහ උදාහරණ ඔක්කොමත් එක්ක පැහැදිලි. එහෙමනම් පහුගිය දවස්වල ගත්ත තීන්දුව තීරණ හරියට වෙන්න ඕන, කෙරෙන්න ඕන, එහෙම වෙලා නැහැ කියන එක තමයි මේ කියන්නේ.